නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන් කියා විශ්වාසනීය දැක්ම. නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහත්මයා සඳහන් කරනවා කරුණාම්මන් කියන්නේ හරියට වීර කැප්පිටිකොල වගේ ජාතික වීරයෙක් කියලා. ඔබතුමාලාගේ මතයත් ඒකද? නෑ මං හිතන්නේ පුද්ගලික මතය. ඔව් පුද්ගලයන්ගේ මත සහ අනිත් එක බොහොම පැහැදිලිව මං එක දෙයක් කියන්නට ඕනේ. සමහරක් විට මම කියන්නේ මේ සිද්ධිය සම්බන්ධව කොහෙත්ම මේ සිද්ධිය සම්බන්ධව නෙමෙයි. සමහරක් විට ප්‍රකෝටි ගානක මුදල් ගැවසෙනවා මේ කඳුරේ. විශේෂයෙන්ම අපේ ප්‍රතිවිරුද්ධ කඳුරේ කෝටි ප්‍රකෝටි ගණන් වල මුදල් සරිසරනවා. ඒ වගේම යම් කිසි පුද්ගලයෙක් අපේ කඳවුරේ ඉන්නවා කියලා පෙනී සිටින පුද්ගලෙක් මුදල් වලට යට වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. එසේ ප්‍රකාශ එවැනි ප්‍රකාශ ඉදිරියේදී එන්නත් පුළුවන්. මම මේ බොහොම පැහැදිලිව කියන්නේ මේ මඩ ව්‍යාපාරයේ තවත් එක අංගයක් තමයි මුදල්. උදාහරණයකට ගත්තොත් යම් පුවත්පතක ෆෝල්ස් කව එක දන්නවා අරතේ. හිතන්නේ ලක්ෂ 100 ගානක් යනවා. මෙදා සිට දවස් 14 මේක බුක් කරලා තියෙනවා. ඉතින් දුප්පත් අහිංසක ගෙදරක ඉන්න සජිත් ප්‍රේමදාස අපේ අපේක්ෂකතුමාට කොහෙන්ද එහෙම සම්පත්දායකයන් ලබා ගත්තේ කියන එක ඉදිරියේදී මං හිතන්නේ රටට පෙන්වන්න සිද්ධ වෙයි. ඒ නිසා ඔබතුමා ඔය කියන ප්‍රශ්නය උතනින් අතර වෙන එකක් නෙමෙයි. මම කියන්නේ ඒක ඔබතුමාගේ පෞද්ගලික මතයක්. ඒක ගැන අපේ තර්කය. මම කියන්නේ ඊට පසුව අද මේ මොහොතේ සිට ඊගාව දවස් 12 13 දක්වා ප්‍රචාරය කිරීමට යන මීට වඩා දේවල් ඔබතුමාලාට අහන්න සම්බන්ධ වෙයි. මම දැන් ඔබතුමාලා දකින්න ඇති තවත් පුද්ගලයොත් එක්ක ඇති වෙන සාකච්ඡාව හොඳට කාලා වෙලා ඉන්න පුළුවන් මචං. ගෙවිගා මම ගෙනිච්ච හැගේ අපි ගෙනහිල්ලා සජිත් ප්‍රේමදාස උන්හට තනියම දෙන්න බෑ. ලක්ෂ 5 දෝනේ 10 දෝනේ වාහන දෝනේ ඔක්කොම අපි දෙන්නම් කියන සංවාද මේ දවස්වල තමොන්නාසිලාට අහන්න පුළුවන්. ඒ නිසා මුදල් එක්ක සැරිසරන මා දැවැන්ත මුදල් එක්ක සැරිසරන අපේ ප්‍රතිවාදීන්ගේ කඳවුර මෙවැනි පහත් ඉතාමත් පහත් නින්දිත ක්‍රියාවන් වලට පෙළඹෙනවා එක වළක්වන්න බෑ. ඒකට ප්‍රධාන හේතුවක් තිබෙනවා. ඒ ප්‍රධානතම හේතුව තමයි පරාජයේ සෙවණැලි නෙමෙයි පරාජයේ මහ දැවැන්ත කළු වලාකුළු ඔවුන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරයේ තුලම මේ වෙලාවේ සැරිසරන. ඔවුන්ට දැනෙනවා මේ පරාජය. ඔවුන්ට ඒ චකිතය දැනෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කකුල් දෙක පණ නැති වුණායි කියනවා විවාහක දවසේ. මේ මොහොතත් ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා ඇති කියලා අපිට හිතෙනවා. මොකද ඒ තරමට මේ අර මම නෙමෙයි කියන්නේ ඩේලි ටෙලිග්‍රාෆ් එකට දීපු උත්තරේ තියෙන්නේ මේ සැදලා කකුල් දෙක පණ නැති වුණා ඒ නිසා යන්න බැරි වුණා කියලා. ඒ කෙසේ වෙතත් එවැනිම තත්ත්වයක් නැවත උද්ගත වෙලා දෝ කියලා අපිට සැකයක් තිබුණා මේ කරන වැඩේ. breaking.lk